බණ්ඩාරවිල පොලිසිය ස්ථානාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ බණ්ඩාරවිල පොලිසියේ පොලිස් නිලධාරීන් පදික මාරුව භාවිත නොකර මාර්ගය හරහා ගමන් කරන මගින් ඉලක්ක කරගෙන මෙහෙමක් දියත් කළා. එසේ අපරීක්ෂාකාරීව පාර මාරු වුණු පුද්ගලයන් 153 දෙනෙකුගේ හැඳුනුපත් තමන් බහරට ගත් පොලිසිය ලබන සෙනසුරාදා මාර්ග නීති හා පදික නීති සම්බන්ධයෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වන ලෙස දැනුම් දී තිබෙනවා. බණ්ඩාරවිල නගරයේ බෑවුම් සහිත ස්ථානවලින් අපරීක්ෂාකාරී ලෙස මාර්ගය හරහා ගමන් කිරීමට ඇතැම් මගින් පුරුදුව සිටින බැවින් නිරන්තරයෙන් සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි බණ්ඩාරවිල පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මින් ඉදිරියට පදික මන්තීරු භාවිත නොකර මාර්ගය හරහා ගමන් කරන පදිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මගී ජනතාව පවසන්නේ නිසි මූලික පහසුකම් සැලසීමකින් තොරව මෙවැනි වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ගැටලු පැන නගින බවයි. මහජනතාව විදියට අපි විනයගරුක වෙන්න ඕනේ. නමුත් පොලිසිය හා මේ නගර සභාව එකතු වෙලා යන ජනතාවට පහසුකම් සලස්සන්න ඕනේ. පේමන්ට් වල යන්න පුළුවන් වෙන්න ඕනේ. පාරේ පයින් තැන්වල් රටවල් දාලා වහන්න ඕනේ. ඒ මුකුත් නැතුව මිනිස්සුන්ට පාරේ පැන්න ගේලා පොලිසියෙන් ලියනවනේ ඒක හරි වැරදි. හරිම අසාධාරණ වැඩක්. මේ අතර කොළඹ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද දිනේත් ක්‍රියාත්මක වුණේ පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන්ගේ මඟ පෙන්වීම යටතේ. ඒ අනුව නගරයේ අලංකාරයට බාධාවක් වන ලෙස දමා ගොස් ඇති කසල ඉවත් කිරීම ඇතුළු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. එසේම ගල්කිස්ස ප්‍රදේශයේ පොලිස් ස්ථාන 10ක් එක්වී ගල්කිස්ස සිට දෙහිවල දක්වා මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණා.